මහිතන පහුගේ දවස් කීපයම අපේ ක්‍රීඩාමත්තුමාට ප්‍රශ්න වගයක් ඇවිලා තිබුණා. විශේෂයෙන්ම ශාමික කරුණාරත්නගේ ප්‍රශ්න ගැන පාලිමෙන්තුවෙත් ප්‍රශ්න කළ තිබුණා. ඉතින් ක්‍රිකට් පරිපාලනය අද මෙහෙට ගෙනලා තිබුණා, අපිත් එක්ක සාකච්ඡා කරා. එතනදී අපි පෙන්වා වෙලා තියෙන අඩුපාඩුකම්, මොකද තේරීම් කමිටුව වගකීම හොඳම කණ්ඩායම තෝරන්න. හැබැයි විනය ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විනය පටිපාටියට ගිහිල්ලා ඒ විනය වැරදක් කරලා තියෙනවා නම් ඒක දෙවනුව එන්න ඕනේ කාරණාවක්. ඉතින් අපි ඒක තීරුම් කරලා දුන්නා, ඒගොල්ලෝ ඒක පිළිගත්තා. ඒ වගේම තමයි අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්න අපි අද සාකච්ඡා කරේ ජාතික තීරීම් කමිටුව අපේ ශවෙන්ද්‍ර සිල්ලා මහත්මයා ඉන්න එක. ඒක වග කියන්නේ නැහැ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ තීරීම් කමිටුවට. එතන යම් යම් අඩුපාඩු තියෙන හින්දා ඒගොල්ලෝ ඒකට වග කියන්නේ. ඉතින් අපි ඒක ඉදිරියේදී කොයි විදිහටද හදන්නේ කියලා අපි සාකච්ඡා කරා. ඒ හරහා අපේ බලාපොරොත්තු අපි තේරුම් කරලා දුන්නේ අද විශේෂයෙන් ප්‍රමෝද වික්‍රමසිංහ සභාපතිතුමාගේ සාකච්ඡාවේදී අපිට තේරුම් ගියා ෆිට්නස් පැත්ත දැන් වෙනම කට්ටියක් කරන්නේ, වෙනම කට්ටියක් ඒකට වග කියන්නේ, තේරුම් කමිටුව ඒකට වග කියන්නේ නැහැ කියලා. එතන යම් යම් අඩුපාඩු තියෙනවා, අපි ඒ ගැන සාකච්ඡා කරා. සාකච්ඡා කරලා ඉදිරියේදී ඒව වෙනස් කරන්න අවශ්‍ය උපදෙස් ගරු එමතුමා ලබලා දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපිට අවශ්‍ය වෙන්නේ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව හරි මාර්ගයේ යන්න, එක එක පෞද්ගලිකත්වයට වඩා ක්‍රිකට් ක්‍රීඩාව හරි විදිහට යන්න ඕනේ. ඒ කරන ක්‍රියාදාමය අපි ඉදිරියට ගෙනියන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. චාමිකට දඬුවමක් පමුණලා තියෙනවා, ඒ දඬුවම ගැන ඔබ හිතන්නේ මොකක්ද? නෑ, අද වෙනකන් අපිට ඒක මොකද්ද කියන එක ඇවිල්ලා නැහැ. අපිට අද තමයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිතුමා කිව්වේ දඬුවමක් දීලා තියෙනවා කියලා. ඒක මොකද්ද කියන එක අපි හරියට දන්නේ නැහැ. නමුත් මම දකින්නෙත් අපි දැක්කේ ඒක කරපු ක්‍රමවේදය 2020 ප්‍රෆෝමන්සස් හොඳ නැත්තම් ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් වන්ඩේස් වල ප්‍රෆෝම් කරලා තියෙන හින්දා කණ්ඩායමට දාලා විනය ප්‍රශ්නයක් තියෙනවා නම්, ක්‍රිකට් පරිපාලන කියන විනය ප්‍රශ්නයක් තියෙනවා කියලා, එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ගැන පරීක්ෂණයක් කළා ක්‍රමවේදයක් හදනවා එක තමයි අපි කිව්වේ. ඒකයි හරි විදිහට කරන්න තිබ්බ කියලා. එහෙම වුණා නම් මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ ওই දේ සඳහාද? නෑ, ඒගොල්ලෝ අද කිව්වා ඒගොල්ලෝ පරීක්ෂණයක් කළා කරුණරත්නට ඒගොල්ලෝ දඬුවම ලැබලා දීලා තියෙනවා කියලා. ඒක වැරදි කියලා මෙචාමි කරුණරත්න හිතනවා නම් අමතුමාට අපීල් එකක් දාන්න පුළුවන්. දැන් හැබැයි ප්‍රමෝද්‍ය මහත්මයා නම් කිව්වේ ටීම් එකට අෆ්ගනිස්තාන සංචාරයට තෝරගෙන නැහැ කියලා. ටීම් එක නම් කරලා ඉවරයි, චාමි කරුණරත්නව තෝරගෙන නැහැ කියලා. නෑ, ඒක තමයි එතන තමයි වැරද්ද වෙලා තියෙන්නේ. ඒක ෆිට්නස් පැත්තෙන්, මේ කියන්නේ විනය පැත්තෙන් ඒක තෝරගන්න එක ක්‍රිකට් තේරුම් කමිටුව අයිති දෙයක් නෙමෙයි. ඒක අයිති ක්‍රිකට් පරිපාලනය. ක්‍රිකට් තේරුම් කමිටුව කරන්න ඕනේ හොඳම කණ්ඩායම තේරීම. එතනදී විනය ප්‍රශ්නයක් තියෙනවා නම් ක්‍රිකට් පරිපාලනයෙන් විනය පරීක්ෂණයක් කළා, වරදක් වෙලා තියෙනවා නම් කරන ක්‍රියාදාම එතනින් ගන්න ඕනේ. ඒක තමයි සාමාන්‍යයෙන් කර යුත්තේ. ඉතින් අපි ඒක දැනුවත් කළා පරිපාලනයට සහ තේරුම් කමිටු සභාපතිතුමාටත් අපි ඒක තේරුම් කළා. දැන් බොහෝ වෙලාවට අපි දකිනවා මේ යම් යම් තීන්දුව తీරන නිසා අතීතයේ ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා දිවියට බලපෑම් ඇති වුණා. ඔබතුමා කොහොමද දකින්නේ මේ චාමික කරුණාරත්නගේ මේ සිදුවීම සම්බන්ධයෙන්? නෑ, මම හිතන්නේ ඕක අහන්න ඕනේ මට, මගේ නෙමෙයි. ක්‍රිකට් පරිපාලනයෙන් අහන්න ඕනේ. ඔබතුමා හිටපු නායකයෙක් විදිහට. නෑ, මම හිටපු නායකයෙක් හැටියට මට ඒ ගැන දන්නේ නෑනේ. මොකද්ද මේගොල්ලන්ගේ පරීක්ෂණේ වෙලා තියෙන්නේ? පරීක්ෂණේ වාර්තාව ආපුවම අපිට තේරුම් ගන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නයක්ද චාමික කරුණාරත්න මූණ දීලා තියෙන්නේ කියලා. ඉතින් ඒක මම විනය ගැන මූලිකව ඍජුවම ඉන්න කෙනෙක්. විනය නැතුව කිසිම දෙයක් රටක් හැදෙන්නෙත් නැහැ, ක්‍රීඩාවක් හැදෙන්නෙත් නැහැ. ඒක මම හැමදාම කියපු කෙනෙක්. මම හැමදාම හිතන්නේ මේ විනය ප්‍රශ්නයක් හින්දා තමයි අපිට මේ ක්‍රිකට් වල ලොකු ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ක්‍රිකට් වල විතරක් නෙමෙයි රටේ ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒ ගැන විනය ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ක්‍රිකට් පරිපාලනයෙන් මොකද්ද වෙන්නේ කියලා බලා ඉන්න සිද්ධ. ඔබ එක්වරක් තීරීම් කමිටුව දැඩි විවේචනයට ලක් කළා. දැන් තීරීම් කමිටුව තවමත් මේ තීරීම් කමිටුව යටතේම සිදුවිය යුතුයි කියලාද හිතන්නේ? නෑ, දැන් අපි මං හිතන්නේ මේගොල්ලන්ගේ කාලේ ඉවර වෙනවා කියලා අපිට ආරංචි. ඉතින් ඉදිරියේදී තේරීම් කමිටුවට මේ ඉන්න කට්ටියටත් මම හිතන්නේ ඒගොල්ලන්ටත් නැවත වරක් අයදුම් කරන්න පුළුවන් වෙන්න. මම හිතනවා, මම නම් පෞද්ගලිකව හිතනවා මේක මාධ්‍ය හරහා දාලා සියලුම කැමති ඕනම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට තේරීම් කමිටුවට අයදුම් කරන්න අවස්ථාව ලැබලා දිය යුතුයි. එහෙම නැතුව තෝරාගත්ත කීප දෙනෙක් නෙමෙයි හොඳම කට්ටිය අපිට එතකොට තෝරා ගන්න පුළුවන්. ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවනොත් ඒගොල්ලෝ තමයි අන්තිමටම ඒ තෝරන පස්සේ නම තෝරන්නේ. විවිධ යෝජනා ඉදිරිපත් වෙලා තිබෙන අපි සමාජ මාධ්‍ය වලත් දැක්ක ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එකතු කරගත යුතුයි කියලා. මොකද්ද ඔබතුමාගේ අදහස? මගෙන් අහන්න එපා, මම වැඩි ක්‍රිකට් ගහපු කෙනෙක් නෙමෙයි. දැන් ඔය ක්‍රිකට් ගහපු ගොඩාක් හිටියේ උඩ ඒගොල්ලෝ තමයි ඔකට හොඳම උත්තරේ දෙන්න පුළුවන්. මම ගහලා තියෙන්නේ පොඩ්ඩක් චූටි ක්‍රිකට්. ඉතින් ඒ ලොකු ක්‍රිකට් ගහපුවා තමයි ඔය තීරණ ගන්න ඕනේ. දැන් ඔබ හිතන්නේ නැද්ද චාමික සිටියුති ක්‍රිකට් අෆ්ගන් සංචාරී? නෑ, විනය කියන එක විනය ප්‍රශ්නයක් තියෙනවා නම්
ඒකට ක්‍රියාත්මක වෙන්න අනිවාර්යම සිදුවිය යුතුයි. නමුත් අනිත් පැත්තෙන් විනය ප්‍රශ්නයක් නැතුව චාමකව එළියට දානවා කියන එකේ ප්‍රශ්නයක් මටත් තියෙනවා. හැබැයි ඒක තේරුම් කරලා දුන්නා දැන් විනය ප්‍රශ්නයක් තියෙන කියලා.